ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගියර් බොක්ස් එක ගැන මේ ගියර් බොක්ස් එක ඇතුලේ කොටස් ගැන ගියර් බොක්ස් එක කියලා කියන්නේ ඕනෑම වාහනයක වැදගත්ම කොටස විදියට හඳුන්වන්න පුළුවන් මේ ගියර් බොක්ස් එක කොටස් රාශියකින් හැදිලා තියෙනවා එන්ජිමේ බලය ලැබෙන්නේ මේ ගියර් බොක්ස් එකට තමයි ඉන්පසු වාහනේ රෝදවලට බලය සම්ප්‍රේක්ෂණය කරනු ලබනුයේ මේ ගියර් බොක්ස් එක මගිනුයි වාහනයක ගියර් බොක්ස් එක අයත් වන්නේ එම වාහනේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකට එහෙමත් නැත්නම් සම්ප්‍රේක්ෂණ පද්ධතිය තමයි වාහනයක හොඳම හරිය කරන්නේ ඉතින් ගියර් බොක්ස් එක තමයි වාහනය පිකප් කරන්න රිවර්ස් කරන්න වගේම වාහනය නියුට්‍රල් කරන්නත් වගේ වැඩ ගොඩකට උදව් කරන්නේ. ඉතින් අපි අද මේ ඉන්ටරෙස්ටින් වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔටෝ ගියර් බොක්ස් එක පරිසම් කර ගන්න විදිහ ගැන. රැඳෙන්න මේ ඉන්ටරෙස්ටින් වීඩියෝවේ අවසාන තප්පරය වෙනකල්ම. ගියර් බොක්ස් එක හොඳට ක්‍රියාත්මක වෙනවා නම් ගියර් ඔයිල් වල ක්‍රියාකාරීත්වය අනිවාර්ය වෙනවා. වාහනයක එන්ජින් ඔයිල් තරමටම ගියර් ඔයිල් වැදගත් වෙනවා. ඒ වගේම වාහනෙන් වාහනයට දාන්න ඕනේ ගියර් ඔයිල් වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ගොඩාක් සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම ඔටෝ ගියර් වාහනයක ට්‍රාන්ස්මිෂන් දියර ප්‍රමාණය ගැනත් නිතර සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඔටෝ ගියර් වාහනේ ගියර් පෙට්ටියට ඉතාමත්ම නරක අන්දමින් බලපානවා. ඉතින් මේ ගියර් පෙට්ටියෙන් එන්න පුළුවන් දෝෂ මොනවද? ඔයාට ගියර් පෙට්ටියෙන් අනවශ්‍ය ශබ්දයක් ඇයින්න පුළුවන් විශේෂයෙන්ම ජීර් මාරු කරන අවස්ථාවවලදී මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ජීරයක් යොදා තිබෙනකොට ජීර පැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ජීර දානකොට හිර වෙන්න පුළුවන්. මෙහෙම දෝෂයක් ආවොත් කාර්මිකයෙකු ලවා ගියර් පෙට්ටිය පරීක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ක්ලච් එකේ දෝෂයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔටෝ ගියර් වාහනයක් නවත්වනකොට වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක අනිවාර්යෙන්ම දාන්න. ගියරක පාකින් ගියර් එකට දැම්මට පස්සේ හොලවන්නවත් බෑ තමයි. ඒත් ඒක හැමතිස්සෙම වළංගු වෙන්නේ නැහැ. සමහර විට ගියරක පාක් එකට දාලා තිබුණත් වාහනේ නවත්තල තියාගන්න ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පල්ලමක වගේ නම් ඔයා අනිවාර්යෙන්ම හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මීට පස්සේ ඔටෝ ගියර් වාහනයක් නවත්වනකොට හැම තිස්සෙම හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඒක කරන්න ඕනේ ගියරක පාක් එකට දාන්න කලින්. මොකද එතකොට ගියර් බොක්ස් එකට යොදන බලය අඩුයි. නැත්නම් මුළු බලයම ඉදෙන්නේ ගියර් බොක්ස් එකට නිසා ඉක්මනටම ගියර් බොක්ස් එක යන්න බලනවා. නමුත් මුලින්ම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දොත් වාහනේ බර වැටෙන්නේ බ්‍රේක් වලට නිසා ගියර් බොක්ස් එකට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. වාහනයක් භාවිත කරනකොට තමන්ටම ආවේනික පුරුදු තියෙනවා. සමහර අය සුක්කානම පවා අල්ලන්නේ තමන්ට ආවේනික විදියට. ඒ ඩ්‍රයිව් කරනකොට අත් දෙකෙන්ම සුක්කානම තියාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඇතැම් අය පුරුදු වෙලා ඉන්නවා එක අතකින් සුක්කානම අල්ලගෙන අනෙක් අත ගියරෙක උඩ තියාගෙන යන්න. එකක් තමයි එක අතකින් සුක්කානම අල්ලන එකෙන් අනතුරක් වෙන්න පුළුවන්. අනෙක් එක තමයි ඒකෙන් ගියර් බොක්ස් එකට හානියක් වෙන්න තියෙන chance එක හොඳටම වැඩි. කාලයක් මෙහෙම කළාම වාහනේ ගියර් හරියට වැටෙන්නේ නැතිව යනවා. ඔටෝ ගියර් බොක්ස් එක පිටලා තියෙන්නේ එන්ජිම සහ ඩ්‍රයිව් ෂාෆ්ට් එක අතර. ඔටෝ ගියර් බොක්ස් එකක තියෙන ප්‍රධාන අංග තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි ටෝක් කන්වර්ටර් එක, ප්ලැනටරි ගියර් යුනිට් එක සහ හයිඩ්‍රොලික් කන්ට්‍රෝල් යුනිට් එක. ක්‍රැන්ක් ෂාෆ්ට් එකෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකට සම්ප්‍රේක්ෂණය කරන්න තියෙන කොටස තමයි ටෝක් කන්වර්ටර් එක කියන්නේ. ඉතින් ටෝක් කන්වර්ටර් කියලා එකක් තිබ්බේ නැත්නම් ක්‍රැන්ක් ෂාෆ්ට් එක කෙලින්ම සම්බන්ධ කරන්න වෙන්නේ ප්ලැනටරි ගියර් යුනිට් එකට. ඉතින් මේ ප්ලැනටරි ගියර් යුනිට් එකේ තියෙන්නේ ගියර් මාරු කරන්න ඕන වෙන දැතිරෝද සෙට් එක. ගියර් මාරු වෙන වෙලාවට මේ ප්ලැනටරි ගියර් යුනිට් එකේ යම් යම් කොටස් ලොක් වෙනවා. එතකොට කෙලින්ම ප්ලැනටරි ගියර් යුනිට් එකට ක්‍රැන්ක් ෂාෆ්ට් එක සම්බන්ධ කරලා තිබ්බොත් මෙහෙම ලොක් වෙද්දී බරපතල ප්‍රශ්න එනවා. පළවෙනි එක තමයි ක්‍රැන්ක් ෂාෆ්ට් එකෙන් දෙන අධික බලය නිසා දැතිරෝද ලොක් කරන්න අධික බලයක් ඕන වීම. අනෙක් එක තමයි එහෙම ලොක් කළත් දැතිරෝද මාරු වෙද්දී ක්‍රැන්ක් ෂාෆ්ට් එකේ අධික බලය නිසා දැති කැඩෙන්න පුළුවන් වීම. ටෝක් කන්වර්ටරේ ඇතුලේ වෙන් වෙච්ච තලබඹර දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන්නේ හොඳට සීල් වෙච්ච කවරයක් ඇතුලේ. ওই කවරේ ඇතුලේ ගියර් ඔයිල් පිරීලා තියෙන්නේ. එක තලබඹරයක් ක්‍රැන්ක් ෂාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන අතරේ අනික ගියර් බොක්ස් එකේ දැතිරෝද වලට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ක්‍රැන්ක් ෂාෆ්ට් එකයි ගියර් බොක්ස් එකයි අතරේ සම්බන්ධය කරලා තියෙන්නේ මේ ටෝක් කන්වර්ටර් එක ඇතුලේ. හැබැයි මේ දෙක තියෙන්නේ ගියර් ඔයිල් පිරිච්ච කවරයක් ඇතුලේ හින්දා ක්‍රැන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙච්ච බඹරේ කැරකද්දී ඒ බලය ගියර් බොක්ස් එකට සම්බන්ධ වෙච්ච තලබඹරයටත් යනවා. ඉතින් මේ තලබඹර දෙක අතරේ සම්බන්ධය තියෙන්නේ ගියර් ඔයිල් එක හරහා නිසා. ඒ දෙකට වෙන වෙනම ස්වාධීනව කැරකෙන්න පුළුවන්. ඒකම ක්‍රැන්ක් ෂාෆ්ට් එකේ බලය ගියර් බොක්ස් එකට සාර්ථකව ලබා දෙන්නත් පුළුවන්. ගියර් රේෂියෝ එක වෙනස් කරන එක ඔටෝමැටිකලි පාලනය කරන්නේ හයිඩ්‍රොලික් කන්ට්‍රෝල් යුනිට් එකේ. ඔටෝ ගිය වාහනවල ස්ලිප් වීම බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක්. ඔටෝ ගිය වාහනයක් වුණාම D එකට දැම්මහම කිසිම කරදරයකින් තොරව Tamange ගමන නිදහස යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් ඔයාගේ වාහනය ට්‍රාන්ස්මිෂන් එක D එකේදී අපහසුයෙන් ගමන් කරනවා නම් තවත් විදිහකට පවසනවා නම් එන්ජිමේ වේගය වැඩි වුණාට මෝටර රථයේ වේගය වැඩි වෙන්නේ නැත්නම් ගිය ස්ලිප් වීමට ඔයා මුහුණ දෙලා තියෙනවා. ඒ වගේම ගිය ස්ලිප් වීම සොයාගත හැකි තවත් ආකාරයක් නම් VPM 3000ක වැනි වේගයෙන් යන විට ගියරක පැන
ගැනීම හෝ නොඇටි තිබීම ගිය ස්ලිප් වීමක් විදියට අර්ථ දක්වන්න පුළුවන්. ඔටෝ ගියර් වාහනවල ස්ලිප් වීමට ප්‍රධානතම හේතුව වෙන්නේ ගියර් ඔයිල් මට්ටම අඩුවීම, අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීම, ප්‍රෙෂර් රෙගියුලේෂන් හෝ කන්ට්‍රෝල් එක දෝෂ සහිත වීම යනාදී ගැටලු. ඉතින් ගියර් ඔයිල් ATF ඔයිල් මට්ටමට අඩුවීම මෙම ගැටලුවට ප්‍රධානම හේතුව විදියට දක්වන්න පුළුවන්. ටෝක් කන්වර්ටර් එකේ සිට එන්ජින් ටෝක් එක ට්‍රාන්ස්මිෂන් එකට යැවීමට ඔයිල් වලින් පිරීලා තියෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර පීඩනයට ප්‍රමාණවත් තරම් ඔයිල් තියෙන්නත් ඕනේ. එවිට තමයි හොඳින් ගියර මාරු වෙන්නේ. අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීමද ට්‍රාන්ස්මිෂන් ස්ලිප් එකට ප්‍රධාන හේතුවක්. ක්ලච් එකේ ප්‍රශ්න නිසාත් ඔටෝ ගියර් බොක්ස් එකට ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ක්ලච් එක තමයි එන්ජින් හා ගියර් පෙට්ටිය අතර සම්බන්ධතාවය ඇති කරන්නේ සහ විසන්ධි කරන්නේ. ඒ වගේම ඔටෝ ගියර් වාහන නිතරම න්‍යූට්‍රල් එකට දාන්නත් එපා. මේක ගොඩාක් කරන්නේ මැනුවල් වාහනයකින් ඔටෝ ගියර් වාහනයකට මාරු වුණු අය පුරුද්දට. ඔටෝ ගියර් වාහනයක ගියර් පෙට්ටියේ සැකැස්ම වෙනස් නිසා නිතර න්‍යූට්‍රල් කිරීම කොටස් ඉක්මනින් ගෙවී යන්න හේතුවක්. ඉතින් අපි කියපු ඒවා හොඳින් අනුගමනය කළොත් අනවශ්‍ය රිපෙයර් වලින් බේරිලා ඉන්න ඔයාට පුළුවන් වෙනවා. අද වාහනයක් රිපෙයර් කරන කොච්චර මුදලක් වියදම් වෙනවද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහෙනේ. ඉතින් මේ වගේ තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් ගැරේජ් එක නාලිකාව තුලින් ඔබව හම්බ වෙන්න එනකම් ඔබටත් මේ ගැන තියෙන එක්ස්පීරියන්ස් එක පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක ලයික් කරන්න, තවත් වාහන පිස්සන් අතර වීඩියෝ එක ෂෙයා කරන ගමන් අපේ channel එක subscribe කරන්න. ගිහලා එන්න. ඔබේ රියදුරු දෑතට දෙවි පිහිටයි.